දැන් අයවැය පරාජයට පත් කරනවාද? අයවැය පරාජය කරනවාද? අයවැය පරාජය කරන්න බෑ. බොහොම සරල කෙටි පිළිතුර. ඇයි බැරි? ඔබ මගෙන් අහවි. ඇයි බැරි? ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි විපක්ෂයේ විදිහට පෙනී ඉන්න TNA සංවිධානයට නැවත වතාවක් අර ජිනීවා කප්පම දුන්නා. අනිත් කප්පම් ගෝණිය ඇතුලේ තියෙන ලොකු කප්පම තමයි ජිනීවා කප්පම. ඒ නිසා ස්ථිර වශයෙන්ම TNA සංවිධානය මේ අයවැය වෙනුවෙන් පෙනී ඉන්නවා. එතන මන්ත්‍රු 15 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් කීප දෙනෙක් තීරණය කළා තියෙනවා. දැනටම නෙමෙයි, දැන් මීට මාස කීපයකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් කීප දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ මෙහෙකාර සේවයට ඇතුළු වෙලා තියෙනවා. මෙන්න මේ දෙපාර්ශ්වය නිසාවෙන් මේ අයවැය සංඛ්‍යාත්මකව පරාජයට පත් කරන්න බෑ. ඒ නිසා මම දැක්කා අපේ සහෝදර පක්ෂයක ප්‍රධානියෙක් මාධ්‍ය සාකච්ඡාවේදී කියලා කියනවා, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එහෙම යෝජනාවක් ආවේ නැහැ කියලා. අපේ ඒ යෝජනාව හැමදාම තිබුණා. එදත් තිබුණා, අදත් තිබුණා, හෙටත් ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. යෝජනාව නැතිකම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රධාන අර්බුද දෙක තියෙන්නේ මෙතන. තියෙන සංවිධානයේ ඒ දේශපාලන වංකභාවය. අපේ පැත්තෙන් වංක වුණාට ඔවුන්ගේ අවංකභාවය වෙන්න පුළුවන්. අපේ පැත්තෙන් වංක විදිහට පෙනුනට. සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතමුන් මේ දේශපාලන මෙහෙකාර සේවයට හෝ දාස සේවයට ඇතුළත් වීම කියන කාරණා දෙකත් එක්ක.